කොයිම කතා කරන්න තියෙන්නේ මේ ගම් වතුර ගැන. ගම් වතුරක්. ඉතින් ඔයාලට මේ ගම් වතුර කියන එක අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. ඔයාට හොඳට මේ ගම් වතුර හොඳට හුරුයි. නේද? විශාල වර්ෂාවක් ඇති වුණාට පස්සේ ගඟේ ඉහළට නේ ඉහළ ප්‍රදේශයේ මේ වතුරෙන් ගඟ පාර ගලලා මේ අවට ප්‍රදේශය යට වෙනවා. ජලයෙන් යට වෙනවා. නේද? वर्षा काल में वर्षा काल आप इन मई जून जूल अप्रैल अवसान मेपुते वर्षा काल वर्षा काल अभी वेस लाल काल तम गोड़ा गंगोत्र गंगोत्र ජලය ඕනට වඩා වැඩි වෙනව නේද ඕනට වඩා වැඩි වුණහම එතන කරදරයක් ඒ කියන්නේ හොඳ ජලය දැන් ඒ ජලය අපිට පාවිච්චියට ගන්න බෑ ගම් වතුර නේද සමහරලාට ඒවයි විවිධ අපදවුයි මිශ්‍ර වෙලා තියෙන්නේ නේද අපේ යට කරගෙන යනවා නමුත් ජලය ඒ ජලයෙන් අපට ලොකු ප්‍රයෝජනයක් නැහැ හොඳයි එහෙනම් අපි මුලින්ම මාතෘකාව ලියාගනිමු අද अधिक वर्षाव गंगोत्रा ගංගා ඉතම ගැඹුරු වෙනවා. එතකොට ඉවුරු කඩා වැටෙනවා. ඉවුරු කඩා වැටුණාට පස්සේ අර වතුර පහසුවෙන්ම පිටාර ගලන්න පුළුවන්. නේද? පිටාර දානවා වතුර පහසුවෙන්. ඒ වගේ හේතු. එතකොට සමහර විට අපේ මේ සංවර්ධන කටයුතු නිසා ඔය දක්ෂිණ අධිවේගී මාර්ගය නේද? ඊට පස්සේ තව මාර්ග තියෙනවා ජලාශ හදනවා. අන්නේ සංවර්ධන කටයුතු නිසා ජල මාර්ග හරස් වෙනවා. එහෙමද? මේ ජලයේ බැස යන මාර්ග නැත්නම් ගංගාවල් එහෙම නැත්නම් ඔය පහත් බිම් හරස් වෙනවා මේ බාධා ඇති වෙනවා ජලය පහළට ගලාගෙන යන ජලය නිතරම පහළට ගලාගෙන යන්නේ. එතකොට මේ බාධා ඇති වුණාට පස්සේ එතන වතුර පිරෙනවා. නේද? ඉක්මනට වතුර මුහුදට ගලාගෙන යන්නේ නැහැ. ඕනේ එතකොට ගම් වතුර තත්ත්වය ඇතිවෙන්න පුළුවන් පොඩි වර්ෂාවකටත් ගම් වතුරක් ඇති වෙනවා නේද පාරවල් හැදීම තමයි ගොඩක් වෙලාවට ඒකට බලපාන්නේ එහෙම නැත්නම් පහත් බිම් ගොඩ කිරීම ඒකත් ගම් වතුරට හේතුවක් පහත් බිම් ගොඩ කරනවා ඔය ඔයාලා දන්නවද ඕනෑම ප්‍රදේශයක තියෙනවා මේ මොනවද පහත් බිමක් තියෙන නැත්නම් මඩ වගුරු වගේ තියෙන ඔයාලා දැකලා තියෙනවනේ ඕනම් ප්‍රදේශයක තියෙන ඒ වගේ මඩ වගුරු සමහරට කුඹුරු යායක් වෙන්න පුළුවන් සමහර විට गलागेन बहिनी इतना पसदाल गोड़कल अरे वतुर विशाल वर्षा එකපාර ලැබෙන වතුර නේද පහසුවෙන් මේ පහළට ගලාගෙන යන්නේ නැති වෙනවා ඇයිද අතර ගොඩ කරලානේ පස් දාන එතකොට මොකද වෙන්නේ ගම් වතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් ඒ වගේම ගම් වතුර ගොඩක් දවස් තියෙන්න පුළුවන් ඉතින් ඔන්න ඔය වගේ හේතු නිසා තමයි ගම් වතුර ඇති වෙන්නේ ඉතින් ගම් වතුරකින් ඇතිවන ආපදා තත්ත්වයන් මොනවද ඔන්න අපි ලියමු මාතෘකාව आपदा ගංවතුර නිසා ඇතිවන ආපදා. ආව එකක් අපි ලියමු. ජලය අපිරිසිදු වීම.
ජලය අපිරිසිදු වෙනවා ගම් අතුරක් නිසා නේද? ජීවිත හානි. ඔව් ජීවිත හානි සිදුවීම ඔය එකක් පුළුවන්. එකක් ලියන්න. පුතේ මේ ගම් අතුරක් නිසා ඔය මේ කඳු වල තිබෙන පස් නේද? හේදිලා 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 ඒ වතුර කහපාටයි. නේද? ඉතින් ඒවා අපිට බීමට ගන්න බෑ, ප්‍රයෝජනෙට ගන්න බෑ, රෙදි සෝදන්න ගන්න ඒව කරන්නත් බෑ. ඒ වගේම හැම පැත්තෙම තිබෙන කසල ඒ වතුරට කාලම් වෙලා තියෙන්නේ. නේද? ඒක නිසා ඒ ජලය අපිට සිදු වෙනවා. ලිං යට කරගෙන යනවනේ ලිං වල තියෙන පිරිසිදු ජලය. ගම් වතුර ආවට පස්සේ ඒ පිරිසිදු ජලයට ගම් වතුර මිශ්‍ර වුණාට පස්සේ ඒ ලිං වල තිබෙන ජලය අපිට සිදු වෙනවා. නේද? ජලාශ වල තිබෙන වතුර අපිට සිදු වෙනවා. ගංගාවේ වතුර අපිට සිදු වෙනවා. ඒකයි කියන්නේ ජලය අපිට සිදු වෙනවා ගම් වතුරක් නිසා. හරි දෙවැනි එක. ඔව් ඔයා දෙවැනි එක ලිව්වා ජීවිත හානි. ඒකත් හරි. තව එකක් තමයි ලෙඩ රෝග බෝ වීම. ලෙඩ රෝග බෝ වීම නිවාස වලට හානි සිදුවීම. ඔව් ඒකත් හරි. නිවාස වලට හානි සිදුවීම. ලෙඩ රෝග බෝ වෙනවා. නේද? අපිරිසිදු ජලය නිසා ලෙඩ රෝග බෝ වෙන්න පුළුවන්. නේද? ඔය විශේෂයෙන්ම සෙංගමාලය. නේද? ඊට පස්සේ ඔය බඩේ අමාරු නැත්නම් වාචනය. නේද? කොලරාව. ඔව් කොලරාව. ඒ වගේ රෝග බෝ වෙන්න පුළුවන්. ඒ වගේ රෝග. කහවුන සංනිපාතය. ඒක තමයි උඩ සංනිපාතය. කහවුන කියන්නේ ඔව් සෙංගමාලයේ තමයි අපි කියන්නේ කහවුන කියලා. ඒ වගේ රෝග අපිරිසිදු ජලයෙන් බෝ වෙන රෝග. කොලරාව, සෙංගමාලය, පාචනයට සමහර විට අපිරිසිදු ජලය හේතු වෙන්න පුළුවන් ඒ මැස්සොන්ගේ. හරි. ලෙඩ රෝග බෝ වීම. ඔන්න අපි ලෙඩ රෝග එකක් දෙකක් විතර ලියමු. ආ දෙකක් ලියන්න. සෙංගමාලය. කොලරාව. හරි. තුන එවනත හතර මදුරුවන් බෝවි. නිවාස වලට හානි සිදුවීම. ඔහොමද ඒකත් ලියන්න පුළුවන්. මදුරුවන් බෝවි. මදුරුව බෝ වෙන. නේද? ඩෙංගු මදුරුව, මැලේරියා මදුරුව. තින වතුර පිරෙනවනේ ඉතින් නේද? තැන් තැන් වල වතුර පිරෙන තැන් වල වතුර පිරিলা ඒවැ මදුරුව බිත්තර දාලා මදුරු ගහණය වැඩි වෙනවා. මදුරු උවදුර වැඩි වෙලා එතනොත් අපට හානි සිද්ධ වෙන්න පුළුවන් ආපදා තත්ත්වයක්. හරිද? හරි තවත් ආපදා වලට ලියන්න පුළුවන්. 4 5 6 වගේ වෙනකන් ලියන්න. පින්තූර තලවන්නද සර්? පින්තූරක් තලවන්න. ඇඳක් කමන්නේ නැද්ද? හරි. හොඳයි දැන් ඒක තේරුණානේ. නේද? ඇඳ
ඇතිවන ලෙඩ රෝග ගං වතුර නිසා ඇතිවන ලෙඩ රෝග වමනය ඔව් දැකුතේ මේ ගං වතුරේ තියෙන ඉතින් අපිරිසිදු ජලයනේ නේද සියලුම කුණු කන්දල් ඔක්කොම හේදිලා යනවා නේ සමහර විට ටොයිලට් වලවල් යට වෙනවා සමහර විට විවිධ ඔය රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වෙන්න පුළුවන් තෙල් වගේ දේවල් මිශ්‍ර වෙන්න පුළුවන් ගං වතුරේ දැස්වල වැඩි යාම ඔය ඒක තමයි ඒ වගේ දේවල් ගං වතුරේ මිශ්‍ර වෙන්න පුළුවන් නේද ඒක නිසා පුතේ ඒ වතුර අපේ ශරීරයේ ඕනවට වඩා අපි ගං වතුරේ බහැලා හිටියොත් එහෙම නේද අපට සමේ ආසාද නැති වෙන්න පුළුවන් සමේ රෝග නේද එහෙනම් පළවෙනි එක අපි ලියමු සමේ රෝග ඇතිවීම නැත්තම් සමේ ආසාද නැතිවීම සමේ ආසාද නේ ඔය හෝරි දද කුෂ්ඨ වගේ රෝග තියෙනවනේ ඒ පස්සේ කසනවනේ ඒ වගේ සමේ ආසාද නැති වෙන්න පුළුවන් සමහර විට ඒ වතුර අපි පානය කළොත් එහෙම නැත්නම් බිව්වොත් නැත්නම් සමහර විට අපේ මේ කනට ගියොත් ඒ වතුර ගම් වතුර පීනනවා අපි නේද අර ජරා වතුර කනට යනවා එහෙම නැත්නම් උගුරට යනවා අපිට ඒ වතුර ගිලෙනවා නේද එතකොට ඒවයි ආසාදනය වෙන්න පුළුවන් නැත්නම් කන නාසය උගුර කන නාසය උගුර ආසාදනය කන නාසය නේද ඒ වතුර ගෑවෙන තැන් අපවිත්‍ර ජලය නිසා නේද තවත් රෝග ඇති වෙනවා ගම් වතුරේ අපවිත්‍ර ජලය නිසා ඉතින් අපවිත්‍ර ජලයෙන් මේ පානය කිරීමෙන් සමහර විට ඔයාලා ළිඳට ගම් වතුර මිශ්‍ර වුණාට පස්සේ අපි මේ වතුර පානය කළොත් ඒ අපවිත්‍ර ජලය නේද උණ සන්නිපාතය ඇති වෙන්න පුළුවන් උණ සන්නිපාතය අපි තුන ලියමු උණ සන්නිපාතය අක්මා ප්‍රබාදය ඒක තමයි හතර කහ උණ කහ උණ නැත්නම් අපි අර සිංහමාලය කියලා කිව්වේ නේද නැත්නම් අපි කියන අක්මා ප්‍රදාහය කියලා තියෙනවා අක්මා ප්‍රදාහය අක්මාවේ රෝගයක් ඒක හෙපටයිටිස් කියලා කියනවා සර් ඕ ඕ කොලරාව කොලරාව පාචනය වැනි රෝග ඇති වෙනවා නේද ඒ වගේ තවත් රෝග තියෙනවා සහ ඔය මැස්සන් ගින්න ඇති වෙන රෝග ඒවත් අපිට ගන්න පුළුවන් දැන් ගම් වතුර නිසානේ මැස්සෝ වැඩි වෙනවා සමහර ඩෙන්ගු වගේ දේවල් ගන්න පුළුවන් නේ ගම් වතුර නිසා මදුරුව වැඩි වෙනවා ඩෙන්ගු මැලේරියා ඒ වගේ රෝග ඇති වෙනවා ඔව් ඉතින් ඒව ලියන්නත් පුළුවන් හොඳයි අපි සමහරවල් යනවා සර් අපි සමහරවල් යනන්ද ඔව් පහලියා ගන්න. ඉතින් පුතේ මේ රෝග වළක්වා ගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. මේ රෝග තත්ත්වයන් වළක්වා ගන්න. එහෙනම් සමේ ආසාද ඇති වෙන්නේ ගම් වතුරේ බහැලා පීනලා එහෙම කළොත් නේ උගුරේ ආසාදනනේ. එතකොට ඉතින් අපි ගම් වතුර සමහර විට මෙහෙමයි පිරිසිදු වතුර කියනත් පුළුවන් සමහර තැන්වල. ඉතින් අපිරිසිදුයි කියලා අපිට හිතනවා නම් අපි ඒ වතුරට බහින එක හොඳ නැහැ නේද ඉතින් අපිට පුළුවන් ඒ වතුරේට නොබැහැ ඉන්න ඒවයි පීනන්න සෙල්ලම් කරන්න යන නරකයි නේද ගම් වතුර අවස්ථාවකදී පීනීමට යෑමෙන් වැළකීම වැළකී සිටීමෙන් අපට මේ සමේ ආසාදන කන නාසයේ උගුර ආසාදනයෙන් වැළකී සිටින්න පුළුවන්
හැබැයි ඉතින් මෙහෙම සමහර තැන්වල වතුර පිරිසිදුයි. මම කියන්නේ නැහැ හැම ගම් වතුර හැම තැනම මේ අපිරිසිදුයි කියලා. හැබැයි ගොඩක් වෙලාවට නගරවල තිබෙන ගම් වතුර නේද? නගරයකට ගම් වතුර ගැලුවොත් එතන නම් අපිරිසිදුයි. දැන් අපේ ගමේ නම් ගම් වතුර සමහර විට පිරිසිදු වෙන්න හොඳ වතුර තියෙනවා නේද? කහපාට නැති පිරිසිදු වතුරක් තියෙනවා. හරි. ඒ විදිහ තමන් හිතලා බලලා කරන්න ඕන. කොහොමද දී පිරන්න යන එක හොඳ නැහැ නේද? එතකොට උණසන්නිපාතය කහ උණ කොළරාව ඉතින් ඒවා පුතේ අපි ගම් වතුර කියන ඒවා නේද අපිරිසිදු වතුරනේ ඒවා අපි පානය කරන්න හොඳ නැහැ පානය කරන්න හොඳ නැහැ එතකොට අපිට මේ රෝග වලින් වළකින්න පුළුවන් නේද හොඳයි ඒ විදිහින් තමන් දැනගෙන ඉන්න ඕන හොඳයි ඊට පස්සේ අපි යනවා වතුර පෙරණයක් සදන් තිබේ වතුර අපිරිසිදු වතුර පිරිසිදු කරගන්න කියලා කොහොමද කියලා තමයි අපි සාකච්ඡා කරන්නේ. හොඳයි මම ඒක ඔයාලට පෙන්වන්නම්. හරි මේ පහලිය ඉවරයිනේ නේද? හරි ඔයාල මාතෘකාව ලියා ගන්න ජල පෙරණයක් සෑදීම කියලා. වතුර පෙරණයක් සෑදීම. ඔය තියෙන ක්‍රියාකාරකම හත කියන එක වතුර පෙරණයක් සෑදී ලොකු ප්ලාස්ටික් බෝතලයක් මේ රූපයේ පෙනෙන පරිදි කපා ගන්න ලොකු ප්ලාස්ටික් බෝතලයක් ඔය රූපයේ පේන්නේ ඒ විදිහට කපා ගන්න කලියා ගන්න ඕනද? ඔ මාතෘකාව විතරක් ලියා ගන්න. වතුර පෙරණයක් සෑදීම කියලා. මාතෘකාව විතරයි මම මේ මාතෘකාව වල පෙන්නන්නම්. මේ තියෙන මාතෘකාව. මම මෙන්න මේ කොටු කරන ටික මාතෘකාව වතුර පෙරණයක් සෑදීම. ඊට පස්සේ අහගෙන ඉන්න. ලොකු ප්ලාස්ටික් බෝතලයක් මේ රූපේ පෙනෙන විදියට කපා ගන්න. කපාගෙන බලමු ඊට පස්සේ මොකද කරන්නේ කියලා මේ බලන්න කොටස් දෙකකට කපා ගන්න ඊට පස්සේ උඩ කොටසේ කට හරවා පුනීලයක් ලෙස යොදා ගන්න අර උඩ කොටසේ කට නේද මෙහෙම හරවලා පුනීලයක් විදියට යොදා ගන්නවද දැක්කද උඩ කොටසේ කට පහළට පුනීලයක් විදියට ඊට පස්සේ කට ආවරණය වනසේ පුළුංගුලියක් සිර කරන්න කට මේ ආවරණය වෙන විදියට පුළුංගුලියක් සිර කරන්න ඕනේ. මේ බලන්න මේ දැක්කත් පුළුංගුලියක් තියෙනවා. මෙන්න මෙතන තමයි පුළුංගුලිය තියෙන්නේ. මෙන්න මෙතන. මේ තියෙන මේ සුදු පාට නේද? ඒ සුදු පාටින් පේන්නේ මම මෙන්න මේ ඊතලේ දාන තැන බලන්න පුළුංගුලියක් සිර කරලා තියෙනවා. හරි. ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. ඉන්පසු ඒ මත විවිධ ප්‍රමාණයේ වැලි තට්ටු බොරළු තට්ටු අසුරා ගන්න. ඒ තුලින් ජලය කාන්දු වීමට සලස්වා බෝතලයේ යට ඇති කොටසට එකතු වීමට සලස්වන. මේ වැලි තට්ටු දානෝ. මේ බලන්න. මුලින්ම දානවා මේ වැලි තට්ටු. මේ තියෙන වැලි තට්ටුව හීන් වැලි තට්ටුවක්. ඔය නිල් පාට ඊතලයේ තියෙන සිහින් වැලි. ඊළඟ ඊට වඩා ඝනකම වැලි මේ මේ ඔය රතු පාට ඊතලයේ ගා බලන්න. ඊළඟ ඊතලයේ ගා තියෙන්නේ ඝනකම වැලි. ඊළඟට බොර මේ ඊටත් වඩා ඝනකම වැඩි. ඊට පස්සේ බොරළු උඩටම ලොකු ගල් දාන. දැකලා තට්ටු තට්ටු දාන විදිය. යටටම සිහින් වැලි නේද? ඝනකම වැලි නේද? ඊටත් වඩා ඝනකම වැලි. ඊට පස්සේ බොරළු ඊට පස්සේ ගල් පිරිසිදු කරලා ඕන දාන්න. සෝදලා දාන්න ඕනේ. හොඳද? දැන් වැලි දානකොට හොදලා දාන්න ඕන. මඩ ටික අයින් කරලා හොඳට සෝදලා දාන්න ඕන. බොරළුත් එහෙමයි අනිත් වැලිත් එහෙමයි. හරි දැන් ඔයාලට තේරුණානේ
අපි බලමු ඊළඟට මොකද කරන්න තියෙන්නේ. ආ ඊට පස්සේ වතුර නේද? ජලය කාන්දියට සලසා බෝතලේ යට ඇති කොටසට එකතු වීමට සලස්වන්න. බොරපාට ජලය ඉහළින් වක් කරන්න. පැහැදිලි ජලය පිටතට එන ආකාරය නිරීක්ෂණය කරන්න. මෙහි ගල් කැටවල ප්‍රමාණය, ගල් හා වැලි තට්ටුවල උස ප්‍රමාණ ආදිය වෙනස් කරමින් හොඳ ජල පෙරණයක් මේ සකස් කරගන්න ඔයාලා නේද බලන්න ඕන කොහොම හරි හොඳ ජල පෙරණයක් හදන්න. ඉතින් මේ හරි මම බෝඩ් එකට එන්නම්. ඔය මාතෘකාව ලියලානේ තියෙන්නේ නේද? right ඒ වතුර බොන්න පුළුවන්. ඔව් අපි ඇඳගමු දෙක. අර ප්ලාස්ටික් බෝතලේ නේද? කට තමයි මේ තියෙන්නේ. ඔව් මේ තියෙන්නේ ප්ලාස්ටික් බෝතලේ අනිත් කොටස. मेतन ඊට පස්සේ තියෙනවා සිහින් වැලි නේද? සිහින් වැලි ඊට පස්සේ තියෙනවා ඝන වැලි. ඝන වැලි. උඩින් තියෙනවා බොරළු. බොරළු. තට්ටු තට්ටු තියෙන්නේ නේද? උඩම තිබෙනවා ගල්. බොරණු වලට වඩා ටිකක් ලොකු එක ගල්. දැක්කද? 1 2 3 4 5 තට්ටු පහක් තියෙනවා. ඉතින් මේ Taman කැමති විදිහට මේ තට්ටු වල ප්‍රමාණය වෙනස් කර ගන්න පුළුවන්. ආ දැන් මේ බලන්නකෝ. මෙන්න මෙතනින් එක තට්ටුවක් ඉවරයි මේ අනිත් තට්ටුව. මේ මගේ රතු පාටින් පෙන්නන්න. ඔව් මෙතනින් ඉවරයි මේ අනිත් තට්ටුව. මෙතනින් අනිත් තට්ටුව ඉවරයි. මෙතනින් අනිත් තට්ටුව ඉවරයි. ඉතින් මේ ඔය තට්ටුවල ප්‍රමාණය ඝනකම Tamanට උමනා විදිහට Taman හදා ගන්න පුළුවන්.
නේද? උඩින් අපි එකතු කරන්නේ මේ උඩට දාන්නේ මොන වතුරද? ඔව් මේ තිබෙන්නේ බොර මඩ වතුර. ඔව් මඩ වතුර. මඩ ජල. ඔව් මඩ ජලය. මඩ ජලය දාන්නේ මෙතන යටින් බේරෙන්නේ දැන් මේ මඩ ජලය දැම්මහම පහළට ගමන් කරනවනේ පුතේ වතුරනේ. ඔව් මුලින්ම ගල් තට්ටුවෙන් පෙරිලා යනවා. ගල් තට්ටුවේදී අර ටිකක් ලොකු ලොකු මඩ කොටස් පෙරෙනවා. ඊට පස්සේ ඊටත් වඩා කුඩා මඩ මෙතෙන්දි පෙරෙනවා. කුඩාම සියුම් මඩ කොටස් මේ වැලි වලින් පෙරෙනවා. සිහින් වැලි වලින් පෙරෙන්නේ චූටි නේද? ඇහැට පෙනෙන මඩ. මේවේ රැඳිනවා. ඊට පස්සේ කුණු කැබල්ලේ තවත් පිරිසිදු වෙලා මෙතනින් බේරෙන්නේ ඔව් මෙතන එකතු වෙනවා ඔව් වතුර බේරිලා පිරිසිදු ජලය පිරිසිදු ජලය මෙතන පතුලේ එකතු වෙලා තියෙන මොනවද පිරිසිදු ජලය හැබැයි බීමට සුදුසුද නෑ බීමට සුදුසු නෑ බොන්න හොඳ නෑ බොන්න හොඳ වතුර ඔයාලට හදා ගන්න පුළුවන් දැන් මේ අපි මෙතන පිරිසිදු කියලා දැම්මට මේක බොන්න යන්න එපා මේක ලේයර් නේද ටික 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 වැඩි කරලා අඩු කරලා පිරිසිදු වතුර එන විදිහට හදා ගන්න පුළුවන් ඒකට ටිකක් මහන්සි වෙන්න වෙනවා අර ඔයාලා දැකලා තියෙන අර ජල ෆිල්ටර් වල නේ ගෙදවල වල තියෙන ෆිල්ටර් වල අන්න ඒ වේ නම් මේ තට්ටු වල ප්‍රමාණය ලේයර් එකේ ප්‍රමාණය වෙනස් කරලා නේද හදලා තියෙන්නේ ඒක පිරිසිදු වතුර එන විදිහට. දැන් ඔයාලා එක පාට එක හදා ගන්න අමාරු. ඔනි ජල පෙරණය. හරි එහෙනම් අපි ඊළඟ මාතෘකාව ලියමු ටීචර් සර්චින් අපි නම අඳ ගත නැහැ හරි හරි ජලයේ චමත්කාරය ගැන කියවෙන හාවි ගීත නිසදැස් සොයා ලියමු ජලයේ චමත්කාරය ගැන කියවෙන කවි ගීත නිසදැස් සොයා ලියමු. පුතේ බලාකුලින්
ඒක ගෙදර වැඩක් විදියට කරමු. ගංගා ජලය කියන්නේ අපට වලක් ජලය පුතේ අපට ඉතාම අත්‍යවශ්‍ය සම්පතක් නේද? ඉතින් මේ ජලයේ ඇති සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. දැන් ගං වතුර ගැලුවට පස්සේ මේ ප්‍රදේශය හරිම ලස්සනයි නේද? වැවක් වගේ වතුර පිරීලා තියෙනකොට. වැවක් ළඟට ගිහිල්ලා බලන්නකෝ. කොච්චර සුන්දරද කියලා නේද? අර හිතේ තියෙන කලබල ගතිය, බර ගතිය මේ ඔක්කොම නැති වෙන තැනක් තමයි වැව ඉවුර. නේද? වැවාසල. අපි ඉතින් මේ විනෝද චාරිකා යන්නේ ඒකටනේ නේද? දැන් මේ දවස්වල ඉතින් යන්න විදියක් නැහැ. නමුත් ඉතින් මේ ජලය තිබෙන තැනක හරි සුන්දරයි. පොකුණක් අසල නේද? නිවසේ වුණත් මේ පොකුණක් හදාගන්න පුළුවන්. මේ මල් පිපෙන මාළු දාලා නේද? ලස්සන පොකුණක් හදාගන්න පුළුවන්. එතකොට මොනවා හරි හිත අපිට නිදහස් කරගන්න පුළුවන්. දැන් ඔයාලා දැන් මේ දවස්වල වැඩිපුරම ටීවී එකේ ස්ක්‍රීන් එක, එහෙම නැත්නම් ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක, එහෙම නැත්නම් ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලාගෙනම ඉන්නේ ගොඩක් වෙලානේ පන්තියේදී. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්නත් එච්චර හොඳ නැහැ. අපේ ඇස්වලට හානි සිද්ධ වෙන්න පුළුවන් නේද? ඒක නිසා ඒක එක දිගට බලන් ඉන්න එකත් හොඳ නැහැ. ඉතින් පුතේ අපිට දැන් මේ පන්ති ඉවර වෙලා හවස පන්ති තියෙනවනේ, පන්ති ස්කෝල් වැඩ ඉවර වෙලා ඉතින් අපි නිදහසේ පරිසරය දිහා බලන්. එතකොට අපේ ආර නැවතත් අපට අර නේද අපට නැවුම් ගතියක් ඇති වෙනවනේ. ඉතින් ඒ වගේ වෙලාවකදී අපිට තෝරගන්න පුළුවන් ජලය පොකුණක් අසල නේද? ගංගා, රියෑලි, මුහුද වැනි ඕනෑම ස්ථානයක් නරඹන්න පුළුවන් අපට. එතකොට අර කලබලකාරී මනස සංසුන් කරගන්න පුළුවන් වෙනවා අපට. ඒක ඕනම කෙනෙකුට ඇති වෙන දෙයක් නේද? ඒක පුරුදුනොත් එහෙම ඔයාලට කලබලයක් තිබෙන ඕනම වෙලාවක සංසුන් කරගන්න පුළුවන් තමන්ගේ හිත. හොඳද? හරි. ඉතින් මේ ඒක නිසා මේ ජලයේ චමත්කාරය ගැන කියවෙන කවි ගීත නිසදැස්. නිසදැස් කියන්නේ කවි වර්ගයක්. ඉතින් ඒවා ගොඩාක් රචනා කරලා තියෙනවා. ඒවා ඔයාටත් රචනා කරන්න පුළුවන්, නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේ පීබී අල්විස් පෙරේරා විසින් මහතා විසින් මේ රචනය කරපු මගේ රට කවි පන්තියේ ඇතුළත් කවියක් නේ තමයි අර මහවැලි කැලණි කළු වලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා. කොහොමද යන්නේ? මේවා ගලයි මිනි කැට දිය යට හංගා නේද? අන බලන්න ගංගාවන් වල සුන්දරත්වය ගැන කියවිච්ච ලස්සන කන්දක් නේද? ඉතින් පුතේ අපේ රටේ ස්වභාවික සෞන්දර්ය වැඩිපුරම තියෙන්නේ මේ ජලය නිසා. අපේ රටේ එනවනේ මේ සංචාරකයෝ අපේ රට බලන්න නේද? ඒ අය වැඩිපුරම එන්නේ මේ ජලය සහිත ස්ථාන නරඹන්න තමයි ගොඩක් කාලවට එන්නේ. මුහුදු, වෙරළ, දියෑලි, පොකුණු, ගෑවු, ගංගා වලින් පිරු රටක් අපේ රට. ඉතින් මේ ඉතින් ජලය නිසා සුන්දර වෙලා තියෙනවා. මේ වැස්ස නිසා වැටෙන ජලය හෙල් කඳු මත තැවරීගෙන බිඳු බිඳු එකතු වෙලා උල්පත් හැදිලා. ඉතින් ඔය වගේ කවි තියෙනවා. මම මේ කවි ටික ඔයාලට දාන්නම්, ඔයාලා ලියන්න නේද? ඒ ටික සොයලා ලියන්න. අවසානයේ ගීතවල කොටසක් විතරයි දාන්නේ. මුළු ගීතේම හොයා ගන්න පුළුවන් නම් මම WhatsApp එකටත් ඒ ගීත ටික දාන්නම් ඔයාලට බලන්න. හරි. එහෙනම් අපේ කාලය අවසන්. ඔය වැඩේ මම දැන් WhatsApp එකට දාන්නම්. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වේවා. ආයුබෝවන්. අපි හෙට ආයුබෝවන්. 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 Good night, sir. Good night. Okay.